පාර දිගේ බලන අපි දන්නවා මේ වෙනකොට සනිරහන් ඉන්නේ දෙපැත්තකට වෙලා. කලින් වගේ නම් මේ දෙන ගොඩක් එකතුයි. සනිරහන් කනකම කෑම කන්නේවත් නැති තරම්. නොකිය හිටියට රෙහාන් උනත් එහෙමයි. නමුත් වත්සල ඇති කරපු ප්‍රශ්නය නිසා හිතා ගන්නවත් බැරි විදියට රෙහාන් සරණ ඈත් වුණා. ඒ වෙනුවෙන් තමයි සරණි වත්සලාට පවා දඬුවම් දුන්නේ. හැබැයි මේ මොන දේ වුණත් රෙහාන් කිව්වේ නම් තවත් ඉවසන්න තිබුණා කියලා. නමුත් සරණිට ඉවසන්න බැහැ. තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්න පුළුවන්කමකුත් නැහැ. මොකද හේතුව රෙහාන්ගේ වයස හැටියට එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් වුණාට සරණිගේ වයස හැටියට නම් ඉතින් එහෙම කැපකිරීමක් කරන්න බැරි එක සාධාරණයි. ඉතින් දැන් මොන දේ වුණත් ආන්නේ නිසා මේ දෙන්නට නැවත සමදාන වෙන්න අවස්ථාවක් ඇවිත්. හැබැයි ඉතින් මේ විදියට සමදාන වෙන්නත් සරණි රෙහාන්ගෙන් සල්ලි ඉල්ලන නිසා රෙහාන්ට තව දුරටත් සරණි ගැන වැරදි වැටහීමක් එන්න පුළුවන් වුණත් ඉතින් රෙහාන්ට චෙක් එක හමු වෙන නිසා ඒ වැටහීමත් නැති වෙයි කියන එක නම් විශ්වාසයි. දැන් MD ගේ දුවත් රෙහාන්ගේ ගෙදර. ඒ විතරක් නෙවෙයි සරණිත් ඉන්නේ රෙහාන්ගේ ගෙදර. ඉතින් මේ අල්ල පනල්ලේ ආවොත් එහෙම දඹදිව ගිය රෙහාන්ගේ අම්මා රෙහාන්ගේ අම්මට නම් ඉතින් ප්‍රශ්න ගොඩක් තියේවි කියන දේ විශ්වාසයි. හැබැයි ඉතින් ඒ ප්‍රශ්න කෙසේ වෙතත් රෙහාන්ගේ අම්මා සරණිගේ නම හොයාගෙන තිබුණ නිසා ආන්නේ සහ සරණි අතරින් නිවැරදිව සරණි කවුද කියලා හොයාගන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න හැම එකක්ම අතරේ සරණිව හොයාගත්තොත් රෙහාන්ගේ අම්මා සරණට පහර දෙන්න බැරි කමකුත් නැති තරම්. නමුත් ඉතින් රෙහාන් අනිවාර්යයෙන්ම රෙහාන්ගේ අම්මගෙන් සරණිව බලා ගනී. මොකද හේතුව තමයි රෙහාන්ට තමන්ගේ රස්සාවටත් වඩා ඒ වගේම තමන්ගේ ජීවිතයටත් වඩා සරණිව වටින නිසා. ඉතින් ඒ වගේම තවත් දෙයක්, ඒ තමයි රෙහාන් වෙනද වගේම කෑ ගහලා රෙහාන්ගේ අම්මව ගෙදරින් යවා ගන්න උනන්දු වුණත් රෙහාන්ට එහෙම කරන්න බැරි වෙයි. නමුත් සරණි රෙහාන් අම්ම ළඟින් ඉඳගෙන රෙහාන් අම්ම ෂේප් කරගනී. මොකද ඒකට හේතුව රෙහාන් වෙනුවෙන් සරණිට කරන්න බැරි දෙයක් නැති නිසා. නමුත් ඉතින් රෙහාන්ගේ අම්මා සරණි කරගත්ත නම් රෙහාන්ගේ ලොකු බරක් නිදහස් වෙයි. මොකද MD ලට මේ රහස දිගටම සංගවාගෙන ඉන්න පුළුවන් වෙන නිසා. ඉතින් නමුත් සරණිගේ ගෙදරින් මේ දේවල් දැනගත්ත නම් විශේෂයෙන්ම බන්ටිගේ අම්ම නම් ගොඩක් කලබල වෙලා බන්ටි එක්ක රණ්ඩු වෙටම එවි කියලා හිතන්නත් පුළුවන්. වීඩියෝකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම පාර දිගේ කතාව ගැන ඔයාලට දැන් අවංක අදහස කමෙන්ට් එකක් විදියට අපිට කියන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.